2011 ලෝකුස්ලාන ක්‍රිකට් තරගය කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරම් මෙහිරි මතකයක් නෙමෙයි, ඒක ඉතා අමහිරි මතකයක්. සංගක්කාර, මහේල, එවැගේම මුරලි, ඩිල්ෂාන් වගේ ලෝක පූජිත ක්‍රීඩකයෝ නියෝජනය කරමින් අවසන් තරගය දක්වාත් ඇවිල්ලා ලෝකුස්ලානේ පෙනෙන මානෙදී ලෝකුස්ලාන සිහිනය අත්හරින්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිද්ධ වෙන තරගයක් තමයි 2011 ලෝකුස්ලාන තරගාවලිය කියන්නේ. හැබැයි අපේ පැත්තට එහෙම වුණාට ඒක ඉන්දියා කණ්ඩායමට නම් ඉතාම මිහිරි මතකයක් විදිහට තමයි ඉතිහාසගත වෙන්නේ. ඉන්දියා කණ්ඩායමට විතරක් නෙමෙයි දකුණු ආප්‍රිකා කුටත් මේක බොහොම සුන්දර මතකයක් විදිහට තමන්ගේ ක්‍රිකට් ඉතිහාසය තුළ ඉතුරු වෙනවා. ඒ ක්‍රීඩකයා තමයි ගැරි කර්ස්ටන් කියන්නේ. මොකද ගැරි කර්ස්ටන් තමයි 2011 වර්ෂයේ ඉන්දියා කණ්ඩායම ලෝක සූරතාවේ දිනාගනිද්දී ඉන්දියා කණ්ඩායමේ පුහුණු කාරදුරේ කටයුතු කළේ. ඉතින් ගැරි කර්ස්ටන් 2008 වර්ෂයේ ඉන්දියා කණ්ඩායමේ පුහුණු කාරවරයා විදිහට ඇවිල්ලා 2011 අවුරුද්දේ ඉන්දියා කණ්ඩායම ලෝකුස්ලානේ ජයග්‍රහණය කළාට පස්සේ ඉන්දියා කණ්ඩායමේ පුහුණු කාරදුරේ ඉවත් වෙනවා. ඉතින් මේ ගැරි කර්ස්ටන් 2011 ඉන්දියා කණ්ඩායමේ ලෝකුස්ලාන සිහිනේ සැබෑ කර ගැනීම ගැන මේ මතකයේ අවදි කරන්නේ මෙන්න මේ විදිහට. ඇත්තට මේක ලෙහෙසි පහසු තරගාවලියක් නෙමෙයි. 2011 ලෝකුස්ලාන තරගාවලියේ අපි මුහුණ දීපු අර්ධවසන් පූර්ව තරගය කියන්නේ ඉතාමත් දැවැන්ත පීඩනයක් අපිට එල්ල කරපු තරගයක්. ඇත්තට මා තරගාවලිය පුරා හිටියේ ලොකු පීඩනයකින්. කොහොම වුණත් අපිට තරගාවලිය ඉතා හොඳින් අවසන් කරන්න හැකියාව ලැබුණා කියලා තමයි කර්ස්ටන් සඳහන් කරන්නේ. ඒ වගේම 2011 තරගාවලියේ පාකිස්තාන් කණ්ඩායම පරාජයට පත් කරන ඉන්දියා කණ්ඩායමට අවසන් තරගයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක අවසන් තරගය. ඒ තරගයේදී ඉන්දියා කණ්ඩායම ඉතා හොඳින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග මුහුණ දීලා තමන්ගේ කණ්ඩායමේ ස්ථාවරය රඳවාගෙන ඔවුන් තමන්ගේ ජයග්‍රහී සීමාවට යන්න සමත් වෙනවා. මේ විදිහට වංකඩේ ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර තිබුණු 2011 ලෝකුස්ලාන තරගාවලියේ අවසන් තරගයේ ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ ඒ වසරේ ලෝක සූරය බවට පත් වෙමින්. ඉතින් තමන් පුහුණු කාරවරයා විදිහට කටයුතු කරපු කණ්ඩායම ලෝක සූරතාවයේ දිනා ගැනීම පිළිබඳව ගැරි කර්ස්ටන්ට තියෙන පුදුමාකාර සතුටක් සහිත මතකයක්. ඉතින් ඔහු ඒ මතකය හරි අපූරු මතකයක් විදිහට තමයි තමන්ගේ ක්‍රිකට් ඉතිහාසය තුළ අවදි කරන්නේ. මේ විදිහට වංකඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ප්‍රතිකාරු මහේල ජයවර්ධන ලබා ගන්න විශිෂ්ට ශතකයක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 274ක් ලබා ගන්න සමත් වෙනවා. ඉතින් ලකුණු 274ක් කියන්නේ වංකඩේ ක්‍රීඩාංගණය තුල ඉතා සුපිරි ඉලක්කයක්. ඒ වගේම තමන්ට ආරක්ෂා කරගන්න පුළුවන් හොඳ ලකුණු සංඛ්‍යාවක්. ඉතින් ප්‍රතිවාදී කණ්ඩායමකට හොඳ තරඟකාරීත්වයක් ලබා දෙන්න පුළුවන් ඉලක්කයක් විදිහට තමයි ලකුණු 274 වංකඩේ ක්‍රීඩාංගණය තුල හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තරඟ ඉතා ලෙහෙසි තරඟයක් නෙමෙයි, ඉතා අපහසු ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම එදා සමත් වුණා කියලා ගැරි කර්ස්ටන් කියන ගමන්ම කර්ස්ටන් මතක් කරනවා ඕනෑම ඉලක්කයක් හඹා යන්න පුළුවන් විදිහේ ශක්තියක් එදා අපේ කණ්ඩායමට තිබුණා. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තිබුණා අපේ ක්‍රීඩකයෝ මේ ඉලක්කයට ඉතා හොඳින් මුහුණ දෙයි කියලා. කොහොම වුණත් ලකුණු 274 ඉලක්කය හඹා යන්න පිටියට එන ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකාර යුගලයේ කියන්නේ සචින් තෙන්ඩුල්කා සහ සෙවාක් කියන ක්‍රීඩකයන් දෙදෙනා ලකුණු 32කට දැවියාමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 274ක් ලබාගෙන ජයග්‍රහී පදනමක් නිර්මාණය කරගෙන හිටපු තරගයේ තව තවත් ජයග්‍රහී සීමාවට තමන්ට ලං වෙන්න පුළුවන් අවකාශ නිර්මාණය කරගත්තා කියලා කර්ස්ටන් කියනවා. හැබැයි කොහොම වුණත් ඉන්දියා කණ්ඩායමේ ප්‍රතිකරූ පිළිබඳ තමා තුළ තිබිච්ච දැඩි විශ්වාසය නිසාම ඔවුන්ට මේ ඉලක්කය හඹා යන්න හැකියාව තියෙන වගේ තමන් තරයේ විශ්වාස කළ බව කර්ස්ටන් කියනවා. ඉන් අනතුරුව තෙන්ඩුල්කාගේ සහ සෙවාගේ දැවියාවෙන් පස්සේ පිටියට පිවිසෙන විරාත් කොහ්ලි සහ ගෞතම් ගම්භීර් කියන ක්‍රීඩකයන් දෙදෙනා පිටිය තුළ ගොඩනගෙන විශිෂ්ට සම්බන්ධතාවයේ එක්ක තව තවත් විශ්වසනීයත්වයේ තහවුරු වුණා කියලා තමයි කර්ස්ටන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. කොමුණ තරඟේ පුරා මොන ආකාරයෙන් කඩළු බිඳ වැටුණත් තමන්ගේ කණ්ඩායමට තමන්ට අවශ්‍ය ඉලක්කය කරා යන්න ලකුණු වේගේ රඳවාගෙන යන්න හැකියාව තිබෙනවා කියන විශ්වාසය තමන්ගෙ තුල දැඩිව තිබුණා කියලා මතක් කරන කර්ස්ටන් මේ තරඟේ පස්වෙනි කඩුල්ල විදිහට ක්‍රීඩා පිටියට එන ධෝනිගේ පැමිණීම පිළිබඳවත් විශේෂයෙන් සඳහන් කරනවා. ඇත්තටම ඔහු සඳහන් කරන්නේ ධෝනි තමන්ගේම කැමැත්තෙන් තමයි පස්වන ස්ථානයේ ක්‍රීඩා කරන්න පිටියට එන්නේ කියලා. ඇත්තටම ධෝනි කියන්නේ ඒ වෙනකොටත් ලෝකෙ පිළිගැනුණු විශිෂ්ට තරඟ අවසන් කරන්නේ නැත්නම් හොඳ ෆිනිෂර් කෙනෙක් විදිහට තමයි ධෝනිව ඒ වන විටත් ලෝකෙම හඳුනාගෙන සිටියේ. ඉතින් මේ වාගේ වාතාවරණයක් අස්සේ ධෝනි තමම තීරණය කළා පස්සන කඩුල්ල විදිහට ක්‍රීඩා පිටියට එන්නේ ලකුණු 161ක් තරගයේ ජයග්‍රහණයට පිටුපසින් ඉන්න මොහොතක. එහෙම ඇවිල්ලා කොහොම හරි ධෝනි තමන්ගේ ඉලක්කයට යන්න සූදානම් වීම ගැන කර්ස්ටන්ට තියෙන්නේ මෙන්න මේ විදිහේ අදහස් දැක්වීමක්. ඇත්තට මේ විදිහට ධෝනි ඒ වගේ අවස්ථාවක පැමිණීම දකුණත් තමත් සුසංයෝගයක් තුළ හොඳ
ස්ථාවර ක්‍රීඩා රටාවක් දියත් කරන්න පුළුවන් නිසා පැමිණියා කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. විශේෂයෙන් මුරලි වගේ පන්දුවවන්නෙක්ට හොඳට පන්දුවට පහර දෙන්න. කොහොමුණත් එතනුනේ එහෙම දෙයක් නෙමෙයි. ඇත්තටම ධෝනි සිය කැමැත්තෙන් තමයි මම මින්පසු ක්‍රීඩා කරන්න යනවා පිටියට යනවා කියන යෝජනාවත් එක්ක ධෝනි තමන්ගේ කැමැත්තෙන්ම තමයි පිටියට එන්නේ. ධෝනි මට කිව්වා මං ඊළඟට බැට් කරන්න යනවා කියලා. එදී ධෝනිව නවත්තන්න මං උත්සාහ කළේ නැහැ. කොහොමුණත් ධෝනි ඒ විදිහට පිටියට ඇවිල්ලා තරගය අවසන් කළා. ලෝක කුසලානේ ඉන්දියාවට අරන් දෙන්න අවසානයේ දක්වා ක්‍රීඩා කරලා තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය එකතු කළා තමයි ධෝනි නැවතුනේ. ඇත්තටම ධෝනි තරඟ අවසන් කරන විදිය බලන්න මම ගොඩක් ආසයි. කොමුණ තරඟේ අවසන් වෙද්දී මම හිතපු දේ වැරදි කියන එකත් තරඟ අවසන් කරන්න ලෝකේ ඉන්න හොඳම ප්‍රතිකරුවා MS ධෝනි කියන එකත් ඔප්පු වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දකුණු අප්‍රිකාවේ බිහිවෙච්ච දක්ෂ ප්‍රතිකරුවෙක් වගේම 2011 ලෝක කුසලානේ ඉන්දියාවට අරගෙන ඉන්න ගුරුහරුකම් දීපු ගැරි කර්ස්ටන් MS ධෝනි ගැන කියලා තිබුණේ. ඔබටත් අදහසක් ඇති ධෝනි ගැන වගේම කර්ස්ටන් ගැනත් ඒ අදහසත් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ සිදුවන තවත් නැවුම් දේ මේ විදිහට දකින්න විඳින්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් video එකකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.